Info Highlights, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. රට වෙනුවෙන් එකට සිටිමෝ දීප ව්‍යාප්ත ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ තෙවැනි වැඩසටහනේ පස්වන දින අදයි. මේ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් සියල්ලම ආවරණය වන පරිදි වැඩසටහන් රසක් ක්‍රියාත්මක කෙරෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මහජන සුබසාධන වැඩසටහන් රැසක් අද දිනේදීද ක්‍රියාත්මක වන බවයි එහි සිටින අප වාර්තාකරු නිලපුල් ප්‍රියංකර පවසන්නේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන රට විනුවන් එකට සිටම වූ ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වැන්න පසුගිය 6 වෙනිදා ආරම්භුනේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20 ම ආවරණය වන පරිදි. ඒ තුළින් ආවරණය වන සමස්ත ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 503ක්. 6 වෙනිදා සිට මේ වන විට ගෙවුණු දවස් 5 තුළ පමණක් පවුල් 410,000ක් වූ ප්‍රතිලාභින් ප්‍රමාණයකට සිත්සල් සිසිදෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ. ඒත් එක්කම ඒ සඳහා වැය කර තිබෙන මුදල මිලියන 91 ඉක්මවනවා. මේ වන විට ව්‍යාපෘති 1916ක් නිමවට පත් කර තිබෙනවා. මොවුන්ගේ ඉලක්කය වන්නේ හෙට දවසේ අවසානය වන විට ව්‍යාපෘති 5000ක් සම්පූර්ණ කිරීම. ඒත් එක්කමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අවසාන වැඩසටහන පැවැත්වෙනවා උහන මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. මේ ගෙවුණු දවස් 5 තුළ පමණක් ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව විශාල ප්‍රමාණයකට ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම සඳහා සහ ඔවුන්ගේ සමාජීය අවකාශයන් වඩාත් ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සැලසී තිබෙන බවයි දිස්ත්‍රික් ලේකම් DML බණ්ඩාරනායක මහතා සඳහන් කළේ. එවැගේමයි හෙට දවස තුළ මේ සමස්ත වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් උහන මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ජනාධිපතිතුමා වෙත දිස්ත්‍රික් ලේකම්තුමා විසින් මෙම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් පිළිගැන්වීමට නියමිතව තිබෙනවා. මතක් කළ යුතුයි මේ සමස්ත වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන් 20ක් යටතේ. ජනතාවගේ ආකල්පය වන්නේ මේ ගෙවුණු දවස් කිහිපය තුළ ඔවුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා අවශ්‍ය වැඩසටහන් රැසක් තුළින් ඔවුන්ගේ ගමට, ඔවුන්ගේ ප්‍රදේශයට, ඔවුන්ගේ දිස්ත්‍රික්කයට සුවිශේෂ වූ වැදගත්කමකින් යුතු ව්‍යාපෘති රැසක් නිම කර දීමට හැකියාව ලැබී තිබෙන බවයි.